අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදි ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වර්ජින ගැන හොයන්න කැබිනට්ටුවෙන් අනුකමිටුවක් හබරණදී අබිරහස් ලෙස වනඅලි මේ යාම පිළිබඳ පරීක්ෂණ ඇරඹේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කඩිනමින් සංවර්ධනයට පියවර බෝට්ටුවෙන් ගියත් කරන්න රස්සාවක් නැති ඉතාලිය මුලිම දේශීය පුවත් රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම හා වර්ජන පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වුණු අතර එහිදී මෙම තීරණයගත් බවයි කැබිනට් අමාත්‍යවරුන් සඳහන් කළේ. अतिकर जनाधिपत अमात्य अनुकमट पत्कान साकच्चा करला वर्जकीय साकच्चा करने के लिए ये अणु अभी इधर मे सदा ये साकच्चा पकत् विशेष मगे दुम्री डिपार्टमेंट वर्जन अतीन अन गुरुवर परपाल निर्धारी सीएल दिन समक ये अमात्य संयोजन के कमिट पत्कान साकच्चा करके विशेष रटे जनता धनवत् अभी मे रजे बलेट पत्नाट पास सीएट एक हतकिंग वेट पड़ी कर लीयर सैम क्षेत्र लंका इतिहास निधास पास वेट पड़ी कल राज्य मे रणुगे कमीशन कमिटी मगि जनवरी मसे तब तृपया तुंदा विशिपंद पड़ी वेड मेनो मेम अभी जनता राज्य अभी पसुगी राज्य गहलास अभी जनता राज्य जनता वे अनुवाद कर मे पिल क्रिया मार्ग विशेष अतिर जनाधिपत बेगोल साकच्चा मे प्रश्न विश्व गंड बेर बल क्रम के लिए මම කිව්වේ ඔබතුමාලට රටේ තියෙන ආර්ථික තත්ත්වය ඔක්කොමත් එක්කලා හරි එතකොට මේ මේ ඉලෙක්ෂන් එකක් තියෙන අවස්ථාවක විපක්ෂයේ ඉන්න උදවිය බලන්නේ කොහොම හරි මේ අවස්ථාවේ දැන් මේගොල්ලෝ පඩි වැඩි නොකරපුව අපි 100% කින් පඩි වැඩි කරලා තියෙනවා හරි එතකොට මේ පඩිය ගෙවන්න ඕනේ ඔයගොල්ලෝ බණ්ඩාගාරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරයි කියලා ඉවර වෙලා එහෙමනම් අපි ඉන්න රජයේ සේවක කාර්යක්ෂමතාවය වැඩි කරලා ඉවර වෙලා රටේ ආදායම වැඩි කරන්න ඕනේ නමුත් එහෙම වැඩි කරන උදවිය ඊටම අතොරස්සක් තමයි ඉන්නේ. එතකොට වැඩි රජයේ වැටුප් වැඩි කරයි කියලා ඉවර වෙලා ඒක ගිවන්නේ වෙන්නේ කාටද? ඉතින් ඊතර ප්‍රශ්නයක් තියෙනවා. මොනවා වුණත් කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අසාධාරණිය අපි සාධාරණීකරණය කරන්නත් ඕනේ. ඒ වගේම රටේ ආදායම අපි වැඩි කරගත්තේ නැත්නම් අපිට මොනවත් කරන්න පුළුවන් කමක් නැහැ. තුමා කියන්නේ මේක මේ විපක්ෂයෙන් ගෙන යන වැඩපිළිවෙලක්ද? අනිවාර්යයෙන්ම මේක මේ ස්ට්‍රයික් එක මේ වර්ජන රැල්ල ගත්තොත් එහෙම විපක්ෂය හිතා මතාම කරන වැඩක් හිටියට තමයි පේන්නේ. ඒගොල්ලෝ ආවත් ඒගොල්ලන්ට ගෙවන්න බැරි දෙයක්. ඒගොල්ලෝ දැන් ඒතකොට ඊ කියන්නේ ඒ උදවිය හැමෝම රවට්ටන්න තමයි කල්පනා කරන්නේ. අපි රවට්ටන කවුරුවත් කල්පනා කරන්නේ අපිට කරන්න පුළුවන් දේ අපි හැමතිස්සෙම උපරිමයෙන්ම අපි හැමෝටම කරලා දීලා තියෙනවා. කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. කැලණිය ගුරුකුල විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. අනතුරුව ජනාධිපතිතුමා එම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වුණා. එහිදී විශිෂ්ට දක්ෂතා දක්වූ සිසුන්ට සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමන් අතින්. අනතුරුව ජනාධිපතිතුමා සිසු දරුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයෙන් නැරඹීමට දෙක් වුණා. කොළපිටිය වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරයේ කිරිනවා. මංගල හස්තිරාජයා මත කරඬුව තැන්පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. Thank you.
අග්‍රමාත්‍යරණලි වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අවසන් කළ සංවර්ධන කටයුතු රැසක් සංඝ සතු කරනු ලැබුවා. කොල්ලුපිටිය වාලුකාරාමේ ඇසල මහා පෙරහැරට සමගාමීවයි එම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබුණේ. ඒ යටතේ නව උපෝසථාගාරය පිවිසුම් දොරටුව සෑමලුව මෙන්ම බෝධින් වහන්සේ වටා නව බෝධිකරයක් ඉදිකිරීම මෙන්ම පැරණි බෝධින් වහන්සේ වෙනුවට නව බෝධි අංකුරයක් රෝපණය කිරීමද අග්‍රමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. 93 වසරක් ගත වූ විහාර මන්දිරයේ දොළොස්රියන් පිළිම වහන්සේ ඇතුළු පිළිම රැසක් ප්‍රතිසංස්කරණය කෙරුණේ දායක දායිකාවන්ගේද දායකත්වයේ ඇතිවයි. අග්‍රමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නා. බම්බලපිටිය කදිරේෂන් කෝවිලේද සහය ඊට ලැබීම විශේෂත්වයක්. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පඬිත ආචාර්ය පූජ්‍ය ඉත්තේපාණි ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ මෙන්ම මැති ඇමතවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඉතා සාමකාමීව සිදු කෙරුණා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් පමණ වන බවයි තේරිම්බාර නිලධාරිවරයා පවසන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයින් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා වන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද පෙරවරු 9ට ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 269 එකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපේක්ෂකයින් 1542 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. ඉන් සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 1192ක්. අද දින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට ලබන 4වනදා ඒ සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා. කිසිදු ස්ථානකින් ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වාර්තා වෙලා නැහැ. ඉතාමත්ම සාමකාමී විදියට ඒ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු වුණු බවටයි මා වෙත වාර්තා වෙලා තියෙන්නේ. අද දින තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්දදායකයන් වේ නම් ඔවුන්ට තමා සේවය කරන දිස්ත්‍රික්කයේ ළඟම තියෙන මැතිවරණ කාර්යාලයට ගොස් ලබන මාස 4 වෙනි දින ඒ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සැලසුම් කරලා තියෙනවා. මේ අතර අද දිනේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 80%ක් පමණ වන අතර වැඩිම ප්‍රතිශතයක් වාර්තා වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. එහි ඡන්ද හිමිකම් ලැබූ 106 දෙනාගෙන් 105 දෙනෙකුම අද දිනේදී ඡන්දය ප්‍රකාශ කළ බව එහි සහතික කිරීමේ නිලධාරී AWT අබේවර්ධන මහත්මිය පැවසුවා. මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකරණී හෂානි චිත්‍රාංගනි මහත්මිය ප්‍රකාශ කළේ කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවයි. බලපත්‍ර නොමැති ගිනි අවි 816ක් සහ ලක්ෂ 2කට අධික පතුරුම්ද සමග අත්අඩංගුවට ගැනුණු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි විශ්වජිත් නන්දන දේපලනගේ නැමැති අයෙක්. ඔහු සිංගප්පූරුවේ සිට අදාළියම මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක්ද නිකුත් කර තිබුණා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් ීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ අද කැඳවන අතර මෙවන විට සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවටගෙන 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි ලිත් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන කුලතුංග මහතා ඉදිරියේ විවාහකයට ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අභියාචනා අධිකරණය නිෂ්ප්‍රභ කළා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. දිවිනගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාවද්‍ය පරිහරණය කළ බවටයි බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් වෙනත් අධිකරණයකට මාරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොමැති බවට අභියාචනා අධිකරණය තීරණය කළා. ගිහාන් කුලතුංග මහතා තමාට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිසමේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් ඔහුගෙන් සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂා කළ නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් පවසා සිටිනවා. අයිතා ආකාරයට දේපලොපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆිෂියබ් දින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. තමාට ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බවයි පෙත්සම් කරු පවසන්නේ. පෙත්සමට අදාළ අමතර ලේඛන ඉදිරිපත් කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නා.
සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය සංගම් 2016 වසරේ සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කෙරුණා. එම නඩුවට පෙනී නොසිටි භික්ෂු බල මණ්ඩලයේ පූජ්‍ය රත්කරව විජිනතන ස්වාමීන් වහන්සේට වරෙන් තුනිකුත් කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප මත සිටියේදී අධිකරණය වෙතන පැමිණි එම බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේටද වරෙන් තුනිකුත් කළා. සිද්ධියට අදාළ අනෙකුත් සැකකරුවන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වනාලින් 4 දිනක මිය යාම පිළිබඳ පරීක්ෂණ පවත්වන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. හබරණ හිරිවඩුන්න වැවුරක්ෂිතේ හා ඊට යාබද තම්බිකුලම රක්ෂිතේට ආසන්න ප්‍රදේශයේදී මෙසේ මිය ගොස් ඇති අලින් 4 දිනාම ගැහණු සතුන් එකිනෙකට ආසන්න ස්ථාන 4කදී එම සතුන් මිය ගොස් සිටියා. ගැබ්බර ඇතින්නකද ඒ අතර වෙනවා. මියගේ සතුන්ගේ මරණ පරීක්ෂණ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ මගින් සිදු කරනවා. කලාවැව සිට සීගිරිය හරහා මින්නේරිය ප්‍රදේශවලට මෙම සතුන් සංක්‍රමණය වන මාර්ගය අනවසර වගාකරුවන් අත්පත් කරගෙන ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා. එම අනවසර වගාබිම් ඔස්සේ ගමන් කිරීමට යාමේදී අලින් විවිධ පීඩාවලට ලක්වන බවයි සීගිරිය අඩවි ආරක්ෂක නිලධාරී සී බණ්ඩාරනායක මහතා පවසන්නේ. මගේ ග්‍රාමදාරතුමිය කතා කරගෙන ගියා මෙහෙම හිරිවඩුන්නේ අලි දෙන්නේ මැරලා ඉන්නවා කියලා. මගේ නිලධාරිය වල මම පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරනදී දෙන්න අනිවාර්ය 4 දිනක් මේවට. මේ 4 දිනම ගෑනු සත්තු. ගැබ්බර තිනෝ දැනට දෙන්නේ කියලා කියන්නේ තාම හරියටම හරියටම උතරතුර වෙන්නේ මේ මරණ පරීක්ෂෙන් පස්සේ දැනට මේවට මරණ පරීක්ෂේ පවත්වනවා. මෙයාලා දර කලාවැවෙන් එන අලි. මේක ප්‍රධාන අලි මංකඩක්. මේක තමයි කලාවැව තුන්දිකුලම් රක්ෂිතය හරහා මින්නිරට අලි යන ප්‍රධාන ගමන් මාර්ගය. ඔව් දැනට සැක කරන හැටියට මොකක් වගේ දැනට මේ මිනිස් ක්‍රියාකරමක් නිසා මේ අලි මේ යන්නද කියලා හිතනවා. මොකද මේ වටේටම තියෙන අනවශ්‍ය වගා ක්‍රීම් කරලා තියෙන මේ රක්ෂිතය තුල නැගෙනහිර පර්යන්තයේ කඩිනමින් සංවර්ධනය නොකළහොත් මෙරටට ලැබෙන සමුද්‍රීය වාසිය වෙනත් රටවලට ඇදී යන බව අමාත්‍ය සාගර රත්නායක මහතා පවසනවා. ජාත්‍යන්තර සමුද්‍ර දිනයට සමගාමීව වෙළඳ සහ නාවික ලේකම් කාර්යාලය සංවිධානය කළ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මහපොළ වරාය සහ සමුද්‍ර විද්‍යායතන ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ලෝකයේ බහළු මෙහෙයුම් කරන රටවල් අතරින් 20කට ආව 11 වෙනි තැනට ආවා සම්බන්ධතා අතින් වරායක් හැටියට. අර අපේ පිහිටීම නිසා තමයි අපිට වැදගත් කටයුත්ත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් අපේ පිහිටීම උඩ විතරක් අපි හිටියොත් අපිට ජයග්‍රහණය කරන්න බෑ. මොකද ඉන්දියාව, සිංගප්පූරුව වටේ තියෙන අනිත් රටවල් ඔය සමුද්‍රයට සම්බන්ධ රටවල් දැන් උත්සාහ කරනවා මේ ඒගොල්ලොත් ඉදිරියට එන්න. ඉතින් අපිත් මහන්සි වෙන්න ඕනේ අපි ওই තැන තියාගන්න විතරක් නෙවෙයි තවත් ඉස්සරහට යන්න. විශේෂයෙන් ගැඹුරු පර්යන්තයක් ඉක්මනට ආවේ නැත්නම් අපි පරාජය වෙනවා. මොකද ඉන්දියාව වගේ රටවල් බලන් ඉන්නවා මේ ඉක්මනට උදුර ගන්න. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග බිඳ වැටුණු බෙරට සංචාරක කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජෝන් නමරතුංග මහතා පවසනවා. ලෝක සංචාරක දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වඩා යහපත් අනාගතයක් උදෙසා සංචාරක සහ රැකියාවන් යන තේමාව යටතේ මෙවර සංචාරක දින සැමරුම් උත්සවය පැවැත්වුණේ. මීට සමගාමීව ප්‍රදේශ කිහිපයක සංචාරක දින සැමරුම් උත්සව පැවැත්වුණා. ගාල්ලේ පිහිටි සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේදීද සංචාරක දින සැමරුමක් පැවැත්තුණා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරියේදීද වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර විදේශිකෙන් රැසක් එම අවස්ථාවට සහභාගී වුණා. සීගිරිය ගලමුදුනේ සිට ඉරපායන අයුරු දැකබලා ගැනීමට සංචාරකීන්ට මෙහිදී අවස්ථාව උදා කර දී තිබුණා. මධ්‍යම පළාත් සංචාරක වෙළඳ කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධානය කළ අයිබෝන් කැන්ඩි ප්‍රදර්ශනය මහනුවරදී ආරම්භ කෙරුණා. එය හෙට දිනේද පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට නොමිලේ ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ලියාපදිංචි ගොවීන්ගේ වගාහානි වෙනුවෙන් වූ වන්දි මුදල් සති දෙකක් තුල ගෙවා නිම කරන ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගොවි නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දීම සිදු කළේ. समस्त लंका गोवि सम्मेलने जातिक संविधायक नामल करुणारत्न महता एतुलु गोवि नियोजितयन पिरिसक सह अमात्यपी हैरिसन महता अतर साकाच्छावा ग्रामीय कटयुतु पिलिबंद अमात्यांशयेदी पवत्वुना. कृषि रक्षण मंडलिये लियापदिंचि रक्षण वारिक मुदल गेवु सियलु गोविन्गे वंदि मुदल सति देकक तुल गेवा निमकरण लेसई अमात्यवरया मेहिदी कृषि रक्षण मंडल निलधारीन्ट दनुम दुन्ने. ए अनुव अंपार प्रदेशये गोविन 3000කට वगाहानि संदहा गेवीम किरीमट रुपियल मिलियन 200ක मुदलक वैवन बव निलधारीन
මෙහිදී පෙන්වා දුන්නා. මෙම මුදල් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී කියා සිටියේ. සේනා දළඹ වගහානි වන්දි මුදල් ගෙවීමේ පළමු අදියර මේ වන විට අවසන් වෙ තිබෙනවා. දෙවන අදියර යටතේ අම්පාර සහ මොනරාගල ගොවීන් සඳහා රුපියල් බිලියන 409ක මුදලක් ගෙවීමට ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා. කීඩේ උවදුර හේතුවෙන් වගහානි වූ ගොවීන් 15,000කට වන්දි ලබා දීම වෙනුවෙන්ද රජය අවධානය යොමු වෙ තිබෙනවා. අසාධාරණ ලෙස විලඳ පොලේ සිදුවන බීජ වී අලවිය සම්බන්ධයෙන්ද ගොවීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළා. රටට අවශ්‍ය බීජ රට තුලම නිෂ්පාදනය කර ගොවියාට සාධාරණ බිලකට ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ත්‍රික් වැඩසටහනේ පස්වන දිනය අදයි. ඒ යටතේ වැඩසටහන් රැසක් අදත් ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන් 409ක් අද දිනේදී ක්‍රියාත්මක කෙරුණා. ග්‍රාම ශක්ති, වකුගඩු රෝග නිවාරණ, ස්මාර්ට් ශ්‍රී ලංකා, පරිසර සංරක්ෂණය, මද්‍රව්‍ය නිවාරණය, ජනපතිට කියන්න ආදී වැඩසටහන් රැසක් එය අතර වෙනවා. ආබාධ සහිත පුද්ගලයින්ට රසවින්දනාත්මක වැඩසටහනක් සොරණාතුඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. එමෙන්ම වකුගඩු නිවාරණ හා ජල පරීක්ෂාව පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්තුණේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. මීගහ කිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්ද මීගහ කිවුල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී ස්වයං රැකියාවල නිරත වූවන් දිරිමත් කිරීමේ වැඩමුළුවක්ද පැවැත්තුණා. කෑගල්ලේ පැවති ජන හමුවකට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමට ප්‍රශ්න කිහිපයක් ඇති බවයි. එයා එන්නේ ජාතික ආරක්ෂාව සඳහා නම් රට ආරක්ෂා කිරීම සඳහා ඉන්න හොඳම කෙනා එයා නම් ඔය ඊළාම් යුද්ධය පවතින නරකතාලේ පවතින කාලේ ලංකාවේ යුද හමුදාවේ ඉහළ නිලයක් දරමින් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදිසියෙම යුද හමුදාවෙන් ඉවත් වෙලා රටත් දාලා ඇමරිකාවට ගියේ ඇයි හමුදාවෙන් අයිමුනේ කොහොමද කියලා කියන්න ඕන කමද මොකද සාමාන්‍යයෙන් යුද හමුදාවකින් මැදදී අයින් වෙන්න බෑ ලේසි දෙවෙනි කාරණේ පවුල පිටින් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම ගත්තේයි කියලා අපිට කියන්න ඕන අමරිකාව රකින්නවය දිවිහිමින් කියලා දිවුරුම් දීලා ඇමරිකන් කොඩිය ඉස්සරහා ඒගොල්ල පැනලා ගිහින් ඇමරිකාවේ පුරවැසිකම් අරගෙන ඉවත් වෙලා බලය ගන්න පුළුවන් වුණාට පස්සේ මෙහෙට පැනලා දැන් එනවා බලය ಇಲ್ಲ ඒක අයින් කරගත්තා නම් අපි තාම දන්නේ හරියටම ජනාධිපතිවරණක් එනකන් අයින් කරගන්න හිටියේ ඇයි කියලා කියන්න ඕන දැන් අර වීරවංශ මහත්තයා කියන්නේ ඇමරිකන් පිල්ලියනෝ කිය කිය අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනකම තියෙනවා වීරවංශ මහත්තයා පෙන්න පිල්ලි දිහා බලලා ඇත්ත පිල්ලියට අහු නොවී ඉන්න අපේ ජනතාව ප්‍රවේශම් වුණොත් ඒක හොඳ වෙයි කියලා අනාගතේට බෝට්ටුවල නැගලා ඉතාලියට ගිහින් ජීවිත සරු කරගන්න බොහෝ පිරිසක් ගැන අපි අහලා තියෙනවා. හැබැයි ඒ ඉස්සර දැන් බෝට්ටුවලින් ගියට වැඩක් වෙන්නේ නැහැ. ඉතාලියේ කරන්න රස්සාත් නැහැ. ඉතාලියට ගිය ගමනේදී එරට ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා අපට මුණ ගැසුණා. මේ ඒ මහතා සමග කළ කෙටි සංවාදයක්. අපි ඉතාලියට ආපු ගමනේදී අපිට අවස්ථාව ලැබුණා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩබදින් අපි ඉතාලියේ තානාපතිතුමන් මුණ ගැසුණා දයාපැල්පොළ මහත්මයා අපි එතුමාගෙන් අහන්න කැමති ඉතාලිය ඇත්තටම ලංකාව අපිට වැදගත් ඇයි ඉතාලිය ලංකාවට වැදගත් අන්නේ 120,000 ලාංකිකයෝ මේ පදිංචි වෙන දෙවෙනුව ඉතාලිය යුරෝපීය සංගමේ බලවත් තුන්වෙනි ආර්ථිකය ලංකාවේ වැඩ කරන අය අපේ රටට සෑම අවුරුද්දක් පාසා යුරෝ මිලියන 250ක් යනවා සංචාරක ශ්‍රේෂ්ඨයෙන් මේ අවුරුද්දේ 45,000ක් යනවා බොහෝ පිරිසක් ඉතාලියට එනවා ලංකාවේ සමහර වෙලාවට නීති විරෝධී ක්‍රමවලුත් ඉතාලියට එනවා මේ මෙච්චර මේ පිරිස් ආවත් ඇත්තටම මේ ඉතාලියේ ලංකාවේට රස්සා තියනවාද කනගාටුයි කියන්න දැන් නම් රස්සා නැහැ ඉතාලියේ. ඉතාලියේ ආර්ථික දැන් කඩාවැටිලා. Unemployment 25%. මම කියනවා අපේ ලාංකිකයන් ගැන හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. කරුණාවන්තයි. කිසි කරදරයකට යන්නේ නැහැ. වැඩ කොටස කරනවා. ඉස්සර නම් අවුරුදු 3ක කොන්ට්‍රැක්ට් එකක් දුන්නා. දැන් ඒක කරන්නේ නැහැ. දැන් අපුත. සමහර අය රුපියල් ලක්ෂ 15 20 වියදම් කරලා මෙහෙ එනවා. ඒ අවුරුද්දෙන් ඒ සල්ලි මේ හොයා ගන්නවත් බෑ. රැකියන්නේ නැහැ. බෙරට සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා ඉතාලි තානාපති කාර්යාලයේ ගෙන ඇති පියවර පිළිබඳව නියුක්ත තානාපතිතුමන් අප සමගින් අදහස් පළ කළා. තානාපති කාර්යාලයේ විදිහට අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටේ අවාසනාවන්ත ප්‍රහාරයක් එක්ක අපි රට යථා තත්ත්වයට අපේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පරිවර්තන කරන්න කොයි විදිහට කටයුතු කරේ කියන එක ඉතාලි ජනතාවට වගේම ඉතාලි රජයට අපි දැනුම් දුන්නා. ඒ අනුව අපිට පේනවා විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරයේ නැවත යථා තත්ත්වයට පත් වෙමින් කටයුතු වෙමින් පවතින බව.
අතීතයේ අපූර්වත්වය විඳ ගන්නට අපි දැඩි උනන්දුවක් දක්වන්නේ ඒ තුලින් ලැබෙන අත්දැකීම් හා තොරතුරු අපේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරන බැවින්. එම අපූර්ව අත්දැකීම ඔබට ලබාගත හැකි සුන්දර ස්ථානයක් පිළිබඳව ලෝක සංචාරක දිනයේදී ඇති අද දවසේ ඔබ වෙත ගෙනීමට වජිර පෙරේරා සූදානම්. අපේ රටේ ඉපැරණි ගම්මානයේ නිරූපණය වන අයුරින් පින්නවල පැරණි ගම්මානය නිර්මාණය කර තිබෙනවා. පැරණි සංස්කෘතිය පිළිබඳ අනාගත පරපුරට දැනුම ලබා දීමද මෙහි අරමුණක්. මේ වෙන විට අවුරුදු 3ක කාලයක් වෙනවා මේ ආයතනය ආරම්භ කරලා සවරගම් පළාත් සභාව යටතේ තියෙන අධිකාරියක් විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ. පහවසර ශිෂ්‍යත්වයේ අරමුණු කරගෙන තමයි මේ ආයතනය ආරම්භ කරේ. මෙම ගම්මානයේ අද වෙන විට විදේශ සංචාරකයන්ගේ අවධානයට ද යොමු වෙතිබෙනවා. පින්නවල ඉපැරණි ගම්මානයට ප්‍රවිෂ්ඨ වීමේදී පළමුව හමුවන්නේ වෙදකෙතරයි. පාරම්පරික වෛද්‍ය උපකරණ නැරඹීමට මෙන්ම ප්‍රතිකාර ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවනවා. ඉපැරණි ගමේ ප්‍රධානියා වූ ආරච්චි නිවසද මෙහි සුවිශේෂී අංගයක්. පැරණි දඬුවම් ක්‍රම පිළිබඳවද මෙහිදී අත්දැකීම් ලබා ගත හැකි. පැරණි ගම්මානයක අනිවාර්ය අංගයන් වන වැව සහ කෙතද මෙහි නිර්මාණය කර තිබෙනවා. කුබල්, ලෝහ, වඩු කර්මාන්තය මෙන්ම ප්‍රතිවිවිමේ කර්මාන්තය පිළිබඳ දැනුමද මෙහිදී ලබා ගත හැකි. ඉපැරණි පින්නවල ගමේ කෝපි කඩෙන් බෙලිමල් මෙන්ම කහට කෝපියක රස විඳීමට හැකිවීමද නව අත්දැකීමක්. විශේෂයෙන්ම පාසල් ළමයින්ට එහෙම මම හිතන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් මේ වගේ දෙයක් අද මෙහෙම නිර්මාණය කරලා තියෙන එක. ඉතින් ගොඩාක් සතුටුයි. කියන්නේ අපේ ගම්වල නැති දේවල් ගොඩක් මේකෙන් බලා ගන්න පුළුවන් දරුවන්ට. ආදර්ශ ගොඩක් ලැබුණා. පාඩම් වලටත් වැදගත් ඒවා තිබුණා. ඉස්සර දේවල් දැන් ඇත්තටම බලා ගන්න තැන් නැහැ. මේ වගේ දේවල් තියෙන එක ගොඩාක් සතුටු වෙනවා. අපෙන් ගිලිහි යන අපේ කම නැවත කැඳවාලන පින්නවල සංචාරක කලාපය තුල පිහිටි මෙම තේමා ගම්මානය ඔබ නැරඹිය යුතුම ස්ථානයක්. මේ තුල ගත කරන හෝරා කිහිපය ඔබට ජීවිතේ කිසිදා අමතක නොවන අත්දැකීම් සම්භාරයක් ළඟා කර දෙනවා නොඅනුමානයි. දැන් ව්‍යාපාරික පුවත්. ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ 16 වන මහා සභා රැස්වීම කොළඹදී පැවැත්තුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු निराකරණය කර ගැනීමේ හා සමාජිකයන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමේ අරමුණින් යුතුවයි මෙය සංවිධානය කර තිබුණේ. ඉදිකිරීම් කරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පවතින ගැටලු පිළිබඳ රජය දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ. මල්ටිලක් පින්තාරු අභිමානී 2019 වැඩසටහන කොළඹදී පැවැත්තුණා. දෙවෙන පුරා විසිරිය සිටින පින්තාරු ශිල්පීන්ගේ වෘත්ති ජීවිතයේ සයිබර ගැන්වීමේ අරමුණෙන් යුතුවයි මෙය පැවැත්තුණේ. මල්ටිලක් පට්පට් වාසිතරගේ ජයග්‍රහකයන් සඳහා ත්‍යාග පිරිනැමීමද මීට සමගාමීව සිදු කෙරුණා. දේශීය පින්තාරු ශිල්පීන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණ පෙරදැරිව පින්තාරු අභිමානී වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය වසරේදී. කාන්තා පින්තාරු ශිල්පිනියන් සයිබල ගැන්වීමේ විශේෂ ව්‍යාපෘතියක්ද මල්ටිලක් ආයතනය ආරම්භ කර තිබෙනවා. ඩීමු ආයතනය තම නවතම හඳුන්වා දීම වන මර්සිඩීස් බෙන්ස් ඒ ක්ලාස් සෙඩාන් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඒ කොළඹදී පැවති ටේස්ට් ඔෆ් යුරෝප් ෆුඩ් ෆෙස්ටිවල් හිදී උසස්ම තාක්ෂණින් සහ අංගෝපාංග රැසකින් සමන්විත මෙම රථය තරුණ පරපුරෙහි අවශ්‍යතා සහ වෙනස් වන ඕමනා මැනවින් හඳුනා ගනිමින් නිෂ්පාදනය කර තිබෙනවා. අශ්වබල 163කින් හා වේග 7ක් කරා ස්වයංක්‍රීයව වේග හුමාරුව සිදුවන ලීටර් 1.4කින් යුත් ටර්බෝ චාර්ජ් එන්ජිමකින්ද මෙය සමන්විතයි. මර්සිඩීස් බෙන්සි උසස්ම තත්ත්ව පරීක්ෂාවක් සමගින් ඒ ක්ලාස් සෙඩන් තම පාරිභෝගිකයන්ට ඉහළම ආරක්ෂාවක් සහතික කර තිබෙනවා. නවීන හයිහුන්ඩයි වෙනියු මෝටර් රථවල විශිෂ්ටත්වය හඳුන්වා දීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්තුණා. ඒ හයිහුන්ඩයි සහ අබාන්ස් ඔටෝ සමාගම්වල දායකත්වයෙන් අබාන්ස් ව්‍යාපාර සමූහයේ සභාපතිනි අබාන් පෙස්ටොන්ජි මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මේ පැවැත්තුණේ. අබාන්ස් ඔටෝ සමාගම ලොව විශාලතම මෝටර් රථ සමාගමක් වන හයිහුන්ඩයි මෝටර් සමාගමේ අලෙවි නියෝජිත භාවය හිමිකර ගැනීමෙන් අනතුරුවයි මෙම වැඩසටහන පැවැත්වීමට පියවර ගත්තේ. දැන් ක්‍රීඩා පුවත්.
ITN පුවත පළදරමින් හඟුරංකිත පල්ලේබෝල මහවිද්‍යාලයේ සහ රිකිල්ල ගස්කඩ ආදර්ශ විද්‍යාලයේ දරුවන්ට යෝන් තායි බොක්සින් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වුණා. ඔවුන්ට මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට නොහැකි වී ඇති බව අප පසුගිය දා වාර්තා කළා. එම පුවත පළදරමින් ගුවන් ටිකට්පත් ලැබ ඔවුන් අද උදෑසන දිවයිනින් පිටත්ව ගියා. මෙවර යවුන් තායි බොක්සින් තරගාවලිය රටවල් 130ක සහභාගීත්වයෙන් තුර්කියේදී හෙට ආරම්භ වෙනවා. හඟුරංකිත අධ්‍යාපන කලාපයට අයත් පල්ලේ බෝවල සහ රිකිල්ල ගස්කඩ ආදර්ශ විද්‍යාලයේ දරුවන් 6 දිනකට තරගාවලියට එක්වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට නොහැකිව අපහසුතාවෙන් පසුවන බව ITN ප්‍රවෘත්ති අංශය මගින් අප පෙන්වා දුන්නේ පසුගිය අගෝස්තු 11 වෙනිදායි. අපිට ගුවන් ටිකට් පදර තමයි දැල් අවශ්‍ය වී තිබෙන්නේ. ඒ සඳහා කවුරු හරි උදව් කරනවා නම් ඒක ලොකු පිනක්. ලොක්ලා තියෙන මේ ළමගේ දෙමව්පියන්ට මේ ගුවන් ටිකට් පදේ ප්‍රශ්නේ තමයි ක්‍රීඩා මාත්‍යංශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේකට අවශ්‍ය ගුවන් ටිකට් පත මේ ළමයට ලබා දෙයි කියලා. එම පුවත කෙරෙහි අවධානය යොමු කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතා අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා දීමට කටයුතු කළා. අද දිනේදී දිවයිනෙන් පිටත් වීමට පෙර එම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වන ජමිත ගයන් බණ්ඩාර සහ එම දරුවන් ITN ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් පළ කර සිටියා. අපිට ලොකු අපහසුතාවයක් තිබ්බා එයා ටිකට් එක ලබා ගන්න මෙතනින් ළමයි ටික දෙනකොට. ඉතින් ITN එකෙන් අපිට ගොඩක් උදව් කරා මේ පිළිබඳ දැනුවත් කරලා. ඉතින් ඒ නිසා අපිට ක්‍රීඩා මාත්‍යංශයේ මෙතනින් දරුවෝ 6 දෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දුන්නා. ඉතින් ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මේ සඳහා අපිට දෝ කරපු ඔක්කොටම බොහොම ස්තුතියක් දෙනවා. සාදීන් රූපවාහිනී සේවී විකාශනයේ වූ එම ප්‍රවෘත්ති විකාශය අපි දැක්කයින් අනතුරුව ක්‍රීඩා සංග්‍රහ දෙපාර්තමේන්තුවක් හැටියට අප තීරණය කරනවා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනාට අවශ්‍ය කරන ගුවන් ප්‍රවේශ පත්‍ර අපි අරගෙන දෙන්නට කියලා. එක ගුවන් ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1,48,000කට වඩා ඉහළයි. අල වශයෙන් රුපියල් 900කට අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් අපි එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අපි අරගෙන දුන්නා. මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. හැමතිස්සෙම අපි සමග අත්වල බැඳගෙන ඉන්න ස්වාධීන රූපවාහිනී සේවය ඇතුළු සියලුම මාධ්‍ය प्रदेश क्रीड क्रीडिकावांगी दक्षतावयान अपिलंगटरंगेडेंड ओण जात्यंतरे करा गिनेयामट हेमतिस्सेम क्रीडा संगरण डिपार्टमेंटु हेटियट अतहित दीमट अपि सूदानमिन नीमा ए समगिम प्रवृत्ति अवसान वनवा ओबट सुभ रात्रियाक www.itnnews.lk